මේක තනගන්න මෙ මේක සූදුවක් මං හැමදාම කියන දෙයක් මේක කවදාවත් මේ ක්‍රිකට් නිලවරණයකට ඇවිල්ලා දිනන්න පුළුවන් දෙකියන එක තවත් වරක් මං පෙන්නලා තියෙනවා. මේකේ හොඳම දේ තමයි ක්‍රිකට් අන්ත නර්ග තත්යකට වැටිලා තරඟ පාවාදීම් ගන්න තියෙනවා. ඒ වගේම මේ අපිට එන සල්ලි පිටරටවල් වලට ගිහිල්ලා තියෙනවා. මේ ඔක්කොම තියෙද්දී ඒ වගේ පුද්ගලයන්ට මේ නිලවරණ වල ඡන්ද දෙන පුද්ගලයෝ මේ රටේ ක්‍රිකට් වලට ආදරයයිද කියන එක මහජනතාව හිතා ගන්න. මං හිතන්නේ මහජනතාව ඉස්සරහට මේ පුද්ගලයෝ ගැන බලා ගන්න ඕනේ අපි නෙමෙයි. අපේ යුතුකම් අපි කරා. මම අපි ආවේ ක්‍රිකට් ටික හදලා දෙන්න මේ මාස 8කින්. නමුත් මෙන්න තත්ත්වේ ශම්සිල මහත්තයා දිනපු වෙලේ හොඳ කතාවක් කිව්වා. සුමතිපාල මහත්තයා හිටියක් පස්සේ හිටියේ කිව්වා. එයා තමයි කො මේකට ජයග්‍රහණය කරේ. ඉතින් ඒක හොඳයි. එතකොට මේ රටේ සූදුවත් එක්ක ක්‍රීඩාව යන එක ගැන මම සන්තෝෂ වෙනවා. මොකද අපි ආවේ මේක වෙනස් කරන්න, ක්‍රිකට් හදන්න. නමුත් මේකේ තත්ත්වය මේ විදිහට මේ නිලවරණ වලට හැමදාම මුදල් යොදවලා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක නවත්තන්න බෑ. මම හිතන්නේ ආණ්ඩුවක් ඇටියට මේකේ කරන්න වෙන්නේ මේ ක්‍රිකට් විතරක් නෙමෙයි ක්‍රීඩා නීති වෙනස් කරලා හරි විදිහට මේක හදන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ තාම ක්‍රිකට් බිමැල්ලා නැහැ. හිතන්න බෑ බිමැල්ලයි කියලා. ඉදිරි මාස 3-4දී අපිට පෙනේ හුඟක් දේවල් වෙන දේවල්. මේ සල්ලි දෙනවනේ. ඉතින් මේ පුද්ගලයෝ මේකේ තත්ත්වය ඕක තමයි. ඉතින් මේ සල්ලිත් එක්කනේ අපි කතා කරන්නේ. අපි මේ ඇත්ත යථාර්ථය තේරුම් ගන්න මුදල් ඉස්සරහට කරගෙන යන ක්‍රියාදාමයක්. ඉදිරි කාලයේදී අපිට තව දේවල් හොඳ දේවල් හම්බ වෙයි. හැබැයි මම කනගාටු වෙන්නේ නැහැ. මම සන්තෝෂ වෙනවා. මම පෙරදිච්ච එක තව පාර මේ තුන්වෙනි පාර මම ක්‍රිකට් නිලවරණයකට පෙරදුනේ. හැබැයි මට ඕන තැනකට ගිහිල්ලා මේ රටේ ඕනම පක්ෂකින් ඉල්ලලා මට ඡන්දයක් දෙන්න පුළුවන් පුද්ගලෙක්. ඒක මම පෙන්නලා තියෙනවා. හැබැයි ඔය කියන එක්කෙනෙකුටවත් මේ ජාතික ලයිස්තුවේ නැතුව එන්නත් බැරියයි ඉන්නවා. ඉතින් ඒකෙන් හින්දා මම අද සන්තෝෂ වෙනවා. මහජනතාව තේරුම් ගන්න ක්‍රිකට් තත්ත්වය මොකද්ද කියලා තවත් පාරකට. ඒක විතරයි මට කියන්නේ. මෙච්චර ක්‍රිකට් වැටිලා තියෙද්දි මේ ක්‍රීඩා සමාජ ප්‍රොවින්ෂල්ස් ඩිස්ත්‍රික්ස් වලට ඇවිල්ලා මේ පුද්ගලයන්ටම තරඟ පාවා දීම් කරපු අයටම මුදල් පිටරට යවපු අයටම සූදු ව්‍යාපාරේ ඉන්න ආගේ සහයෝගයටම ක්‍රිකට් වලට නිලවරණේ ඡන්ද දෙනවා කියන්නේ එතනින් එහාට තව මොනවද අපි කතා කරන්න ඕනේ කියලා අහන්නකෝ. ඕගොල්ලොම කතා කරලා ඕගොල්ලොම හදන්න මාතෘකාව. මම මේ කාටවත් මඩ ගහන්න නෙමෙයි මේක ඇත්ත ක්‍රිකට් තත්ත්වය දැන් තේරුම් ගත්තා. ඒගොල්ලෝ ඕන දෙයක් කියපු දෙන් ඒක මට අදාළ දෙයක් නෙමෙයි. මම මේ පෙන්නවා තවත් පාරක් මේක වෙච්ච එක ගැන. මම ඇත්තටම මේ රටේ මහජනතාවට තවත් ඉදිරිපිට පෙන්නවා ක්‍රිකට් මාෆියා එක කියන්නේ මොකද්ද කියන්නේ. මෙතන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇවිල්ලා ඉල්ලුවත් පරදිනවා. ඒක මම වකිමකින් කියන්න. ඒක ඇත්ත தත්ත්වය. කවදාවත් මේක දිනන්න බෑ මේ පුද්ගලයෝ ටික මෙතන ඉන්නකම්. මොන ඇමතිම් ප්‍රබල ඇමතිවරයෙක් නෙමෙයි අගමැති නෙමෙයි ජනාධිපතිවරයෙක් මේක දිනන්න. මම හිතන්නේ ක්‍රීඩා ඇමතිතුමාට විශාල වකිමක් තියෙන මේ தත් වෙනස් කරන්න. මහජනතාවට විශාල වකිමක් තියෙන මේ தත් වෙනස් කරන්න. මම හිතන්නේ මහජනතාව තමයි ක්‍රිකට් ලෝලි. ඒගොල්ලන් සමහරලාට මේක ඉස්සරහදී වෙයි මොනවද ඒගොල්ලෝ සමහරලාට පෙනෙයි මොනවද වෙන්නේ කියලා. දෙයියන්ගෙන් පිටා කියන් දෙන වෙන කියන් දෙයක් නැහැ. මොකද මේගොල්ලමනේ පහුගේ අවුරුදු දෙක දිව්වේ. එතකොට මේ ක්‍රිකට් මෙච්චර தත්තර පහලට වටනා නම් තව පල්ලෙහාට යනවා මිස ඉස්සරහ බලන්න බෑ. බයි ක්‍රීඩා ඇමතිතුමා මැදිහත් වෙලා යම් යම් තීරණ ගත්තොත් සමහරලාට වෙනස් කරගන්න පුළුවන් වෙයි. මට ලොකෝ සැකයක් තියෙනවා. අපි ආවේ මෙච්චර වැඩ තියාගෙනත් ආවේ මේක වෙනසක් කරන්න පුළුවන් කියලා. මම උත්සාහයක් ගත්ත රටේ මහජනතාව මට බයින්න එපා. මම උත්සාහයක් කරන් තියෙනවා. මට බයිනවා මාධ්‍යෙන් මම ක්‍රීඩාවට එන්නේ නැහැ කියලා. ඔන්න මං ආවා එන්න හැදුවා. ඔන්න වෙච්ච දේ. ඉතින් ඒක මහජනතාව ඉස්සරහට ඒක බලාගන්න.